কষ্ট করে না লিখতে পারি जनता शक्ति हेम मेतिवर कोट्टासेकम अभी संवर्धन पदन आरंभ कर दरटमत आरंभ कर हमारा गंपह दिश्रिक्ये पमनक नुए मुलु लंकावे समगी जन बलवेगे संवर्धन पदनम आरंभ कर मेक तमाय अपेत अनिकुत देशपालन प्रवाहयान अतर वेनस मे संवर्धन पदनम हरहा බලයක් ඇතුවත් බලයක් නැතුවත් අපි ලංකාවේ සියලුම මැතිවරණ කොට්ටාස අපි සංවර්ධන සහන වැඩපිළිවෙල අගෝස්තු 5 වෙනි දැන් පස්සේ අපි ක්‍රියාත්මක කරනවා එහෙනම් මීගමුවේ ජනතාවට විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී වසම් 39ක චන්දපොල මධ්‍යස්ථාන 78ක කුඩා ගම්මාන 262ක ජීවත්වන මේ මීගමුවේ ජනතාවට කරුණාකරලා මේ පණිවිඩය ලබා දෙන්න. මීගමුව සංවර්ධන පදනම හරහා අපි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි නැවතත් වරක් මේ ප්‍රදේශයට එනවා. समगी जन बलवेगे नायक हटियट इवगे तमुनाशल वरम लादुन अगमति वर हटियट बायप अगमति गुना कील मे मगे हडि विन सकते मे सरल गतिमतम यदाट तमुनाशल यदाट समीप पुलवां कथापहकान पुलवां මට සාමාන්‍යයෙන් රාජ්‍ය උණුසුමක් තියෙන පුද්ගලෙක් නෙවෙයි තමුන්නාංශලාගේ නගර ගම්පියස දියුණු කරන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා හිතාදර මිත්‍රවරුනි මීගමුවේ ජනතාව නොවැම්බර් 16 වෙනිදා යථාර්ථය හොඳින් අවබෝධ කරගත්තා 69 ලක්ෂයකට වැරදුණු තැන මීගමුව ජනතාවට වැරදුනේ නැහැ. එදා මේ රටේ ජනතාව විල්ලුවා කාර්යක්ෂම රජයක්. ශක්තිමත් රජයක්. අභිමානීය සුරකින දේශයක්. අකුරට තිතට වැඩ කරන යුගයක්. එහෙම හිතලා 69 ලක්ෂයක් ජයග්‍රහණයක් අත්පත් කර දුන්නා. දැන් මාස 7-8කට පස්සේ මම ඔබතුමන්ලගෙන් අහන්න කැමතියි කෝයේ දක්ෂ රාජ්‍ය පාලනය කෝයේ කාර්යක්ෂමතාවය कोए इदिरिपत करपु रिजु तींदु तीर्ण गनी में कसेरु का वक्ति में आंडु मित्तवरुनी अद रजे दुर्वल कमसह अकार्यक्षमता वेनिसा मुलु रटम बैटिला प्रवृत्ति सिरस्तल वल कीवेनवा लीसिंग वारिक गेवंट ओने ने है නමුත් මහ පොළවේ ගක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහ පොළවේ ඇඳිරි නීතිය අවසන් වුණා විතරයි
අර සීසර්ලා කණ්ඩායම සීසර්ලා මාෆියාව ගිහිල්ලා සුපුරුදු පරිදි වාහන ටික උස්සන් ගත්තා. කෝ එතකොට මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය? කෝ ආණ්ඩුවේ කොණ්ඩ පණ ඇති භාවය? දැන් කිව්වේ කොණ්ඩ පණ ඇති ආණ්ඩුවක් දී කරන්නේ. මොන කොණ්ඩද? අර ප්‍රවෘත්ති සිරස්තලයේ කියනවා වාරිකය කරන්න එපයි කියලා. තම්බ සතේකටවත් ආණ්ඩුවේ නියෝග ගණන් ගන්නනේ. තුට්ටු දෙකකට ගණන් ගන්නනේ. නිකමට හිතන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඔය නියෝගයක් දීලා පිළිපදින්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ නියෝගය දෙන්නේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා. හැබැයි ම්ලේච්ඡ ඝාතනයක් සිදු වුණයින් පස්සේ මෙන්න දැන් කියනවා සීසර්ලට හිරිහැර කරන්න එපා, තරදර කරන්න එපා. මිනිස් ජීවිතයක් අහිමි වුණයින් පස්සේ, දරුවෝ තුන් දෙනෙකුට පියෙක් අහිමි වුණයින් පස්සේ අපි තව එකක් ගමු බලන්න. මේ මොකක්ද අර මේ සැමන් පරිප්පු පාලන මිල? දැන් හරිද? මිල පාලනය වුණේ දින 15යි. හැබැයි දින 15 මිල පාලනය ගැන ඕවා ඉතින් කවුරුත් රටට කියන්නේ නැහැ. රටට කියන්න බයයි. අපි කියන දේවල් රටේ සෙසු ජනතාවට පෙන්වන්නෙත් නැහැ. ඒවත් වහගන්නවා. දැන් බලන්න මිත්‍රවරුනි, එදා නොවැම්බර් 16 වෙනිදා කිව්වා කිසිම කෙනෙකුට මේ බිහිවෙන අලුත් රජය යටත් වෙන්නේ නැහැ කියලා. දැන් සහල් මාෆියාවට යට වෙලානේ. රජයේ තීන්දුව කරා 90ක පාලන මිල. සහල් මාෆියාව ගොරවල කිව්වා නෑ මේක ඉහළ දමන්නට ඕන. දැන් මේක පාරට මිහල. දැන් මේකද මේ කාර්යක්ෂම රජය? මේකද මේ දක්ෂ රජය? අනික් කාරණා මිත්‍රවරුනි, මේ කොරෝනාවෙන් එක දෙයක් ඔප්පු වුණා. මේ රටේ හැම පවුලකටම රජය වටිනාකමක් දීලා තියෙනවා. අල්ලයි. මේ රටේ හැම පවුලක්ම වටින්නේ 5000යි. දැන් බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලොකු හැලහැප්පිලි තියෙන ඇමරිකාවේ ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක අතර මොන හැලහැප්පිල්ල තිබුණත් දෙගොල්ලෝ මේ එකහුව වෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන 2.3ක මුදල් අනුමත කරලා ඇමරිකාවේ ජනතාවට කෑෂ් චෙක් එක ගෙව්වා ගෙදරට. මේ ඇමරිකාවේ අරයා ළඟට ගිහිල්ලා අනේ පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රී සරණං ගච්ඡාමි, අනේ එහෙයි ස්වාමීනි, එහෙයි දෙවියනි, අපට සමා වෙලා 5000 ලබා දෙන්න කියලා වැඳ වැටෙන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙ එක වෙනවා. මෙහෙ පොහොට්ටුවේ ලොක්කා තමයි 5000 ලොක්කා. අපිට කිව්වා නේද මේ නොවැම්බර් 16 වෙනිදා මේ වගේ දේශපාලනය ගාව ගන්න නැහැ කියලා. නමුත් දැන් පොහොට්ටුවේ ලොක්කා 5000 බෙදන්නා බවට පත් වෙලා තියෙනවා. මිත්‍රවරුනි, ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා දවසකට පුද්ගලයෙකුට ජීවත් වෙන්න කිලෝ කැලරි 230ක් ඕනේ කියලා. ඒ කිලෝ කැලරි 230 දින 30ක් ලබා ගන්නට 5000ක් යනවා කියලා. මේ මම ලෙවේ කියන්නේ මේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව. ඒක ඉක්මන් කරලා කියන්න ඕනේ, නැත්නම් මේ කට් එකක් කපලා ඒ කැලරි විතරක් දායි. ඒක ඉක්මනින්ම කියන්න ඕනේ. මම අතින් බොහොම හිමින් කතා කරන පුද්ගලයෙක් ඉඳලා අර මේ කට් එක කපන්න බොහොම ලේසි හැමෝටම. ඉතින් 230 කිලෝ කැලරි 30ට එක පුද්ගලයෙකුට 5000ක් යනවා. දල වශයෙන් ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා අපේ රටේ පවුලකට සමාජික 4යි. එහෙනම් හැම මාසෙකම 20000ක් දෙන්නට ඕන. ඒක තමයි ගාණ රජයේ සංඛ්‍යා ලේකන 90 මාසෙකට.
එතන මාසෙකට 20000ක් ලබා දෙන්න ඕන ගානෙන් කීයද දෙන්නේ මාසෙකට නෙවෙයි නිකන් ඔහේ 5000ක් දීලා තියෙනවා නිකන් 5000 මාසෙකට 5000ක් නෙවෙයි නිකන් 5000 දැන් ඕනම් හෙට අනිද්ද ඔය අගෝස්තු පහට ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම ඔක තව පහක් දෙයි 10000 කරලා එතකොට මිත්‍රවරුනි රජයේ තමුන්නාන්සේලාට දෙන වටිනාකම පවුලකට 5000යි මම ඔබතුමන්ලට කියනවා අනිවාර්යෙන්ම පස්වෙනිදට අපි ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් ජයග්‍රහණය කරනවා ඒ ජයග්‍රහණය කරනකොට හැම පවුලකටම රටේ ආර්ථිකයේ ගොඩනැගෙනකන් අපි මාසෙකට ඒ ආහාර පාන සඳහා ඒ 20000ක් ලබා දෙන්නට කටයුතු කරනවා හැම මැතිවරණ කොට්ටාසයකම අපි සංවර්ධන පදනම් ආරම්භ කරමු දැනටමත් ආරම්භ කරලා හමාරයි ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොවේ මුළු ලංකාවේම සමගි ජන බලවේගය සංවර්ධන පදනම් ආරම්භ කරමු මේක තමයි අපෙත් අනිකුත් දේශපාලන ප්‍රවාහයන් අතර වෙනස මේ සංවර්ධන පදනම් හරහා බලයක් ඇතුවත් බලයක් නැතුවත් අපි ලංකාවේ සියලුම මැතිවරණ කොට්ටාස අපි සංවර්ධන සහන වැඩපිළිවෙල අගෝස්තු 5 වෙනි දැන් පස්සේ අපි ක්‍රියාත්මක කරමු. එහෙනම් මීගමුවේ ජනතාවට විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී වසම් 39ක චන්දපොල මධ්‍යස්ථාන 78ක කුඩා ගම්මාන 262ක ජීවත් වන මේ මීගමුවේ ජනතාවට කරුණාකරලා මේ පණිවිඩය ලබා දෙන්න. මීගමුව සංවර්ධන පදනම හරහා අපි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි නැවතත් වරක් මේ ප්‍රදේශයට එනවා. සමගි ජන බලවේගයේ නායකයා හැටියට. ඒ වගේම තමුන්නාන්සේලා වරම ලබා දුන්නොත් අගමැතිවරයා හැටියට. බය වෙන්න එපා අගමැති වුණා කියලා මේ මගේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ මේ සරලම ගතියම තමයි එදාටත් තමුන්නාසලට එදාටත් සමීප වෙන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් මට සාමාන්‍යයෙන් රාජ්‍ය උණුසුමක් තියෙන පුද්ගලෙක් නෙවෙයි තමුන්නාසලගේ නගර ගම්පියස දියුණු කරන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා දැන් ඕක මම පහුගිය දවසේ කිව්වා විතරයි අර රජේ ඉන්න හොඳට ගණන් හදන්න පුළුවන් අර එක්කෙනෙකුට 2500කින් ජීවත් වෙන්න පුළුවන් මාසෙකට කියන හාදය ඒ හාදය කියනවා මේ ඇඹරි ඇඹරි කියන්නේ මොකද වැඩියෙන් ඇඹරෙනවා මොකද අර එයාගේ ක්‍රිකට් ක්‍රීඩාංගන සිහිනේ නිසා වැඩියෙන් ඇඹරෙනවා මේ දවස්වල එතුමා කියනවා සජිත් කියනවා 20000ක් දෙනවයි කියලා කොහෙන්ද දන්නේ සල්ලි මං කියන්නම් කොහෙන්ද සල්ලි කියලා අර ගල්කිස්ස දෙහිවල වෙරළ තීරුවේ කරන වැලි ව්‍යාපෘතියට යනවා ලක්ෂ 8900ක් මිලියන 890ක් ඒව වහාම නතර කරලා ඒ සල්ලි දානවා මේ වැඩේට ඊට පස්සේ අර 2500 හාදයාගේ සහ වර්තමාන රජයේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගන සිහිනයක් දන්නවද ඒකට වැය වෙන ගාණ රුපියල් නෙවෙයි ඩොලර් ලක්ෂ 400ක් මං අහන්නේ ඩොලර් ලක්ෂ 400ක් හදන එකද මේ අද රටේ ප්‍රමුඛතාවය ක්‍රිකට් ක්‍රීඩාංගන හැදෙන්න ඕන මන් නැහැ කියලා කියන්නේ හැබැයි අපේ ක්‍රිකට් ලොක්කෝ ටික නම් කියනවා අපේ ලොක්කෝ නෙවෙයි සමා වෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියනවා දැන් තියෙන ස්ටේඩියම්ස් ටික ඇති කියලා ලක්ෂ 400 ඩොලර් අපිට පුළුවන් මේ ව්‍යාපෘතිය දෙක ඊට පස්සේ දැන් පහුගිය දවසේ අස්සම් කරා මෙගා ඩීල් එකක්. මොකද්ද මෙගා ඩීල් එක?
හයිවේ එකක් හදන්න. හොඳයි ඉතින් හයිවේ හදන්න ඕන. හයිවේ හදන්න ඉස්සෙල්ලා මිනිස්සු ටික රැක ගන්න ඕන. මම මේ කියන්නේ මේ ඉදිරි මාස 6 7 8 තුල ආර්ථිකය අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒක ලෝක ස්වභාවය. ලෝකේ සැපියුම් ජාල ටික සක්‍රිය වෙනකොට ලෝකේ ආර්ථිකයේ ගොඩ නැගෙනකොට මේ වෙනස ඇති වෙනවා. ඉතින් අපි කියන්නේ මේ අන්තර් කාලීන කාලේ මේ මාස 6 7 8 අපේ මිනිස්සු ටික රටේ මේ පුරවැසියෝ ටික ශක්තිමත් කරලා තියාගන්න. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් කරනවා. ඒක බංග්ලාදේශයේ රජයත් කරනවා. බංග්ලාදේශයේ රජය දන්නවද මොනවද කරන්න කියලා? හැම කර්මාන්ත ශාලාවකම හැම ව්‍යාපාරයකම වැඩ කරන සියලුම දෙනාට පඩිය ගෙව. දිගටම නෙවෙයි. මේ මාස 6 7 8කට මොකද හාම්පුතුන්ට බිස්නස් නැති හින්දා පඩි ගෙවන්න බෑ. අර ලෝකාර්ථිකේ හැඩ ගැහෙනකම් මිනිස්සු ටික ශක්තිමත් කරගෙන තියෙනවා. ස්වයං රැකියාලාභින්ට ඩේලි වේජ් කට්ටියට ත්‍රිරෝදරතරිය දුරන් මාස්පඩි කට්ටියට කුලියට සේවය කර නැත්තොට ඒ කොටම දෙනවා. එංගලන්තේ මොකද කරන්නේ? හැම කෙනෙකුගේම පඩියෙන් 80%ක් ගෙවනවා. කවුද ගෙවන්නේ? රජය. අපේ රටේ මොනවද කරන්නේ? 5000යි. ඒකත් එකපාරයි. ඊළඟට දෙයි ඡන්ද 5000. ඒ කියන්නේ දෙවෙනි 5000. ඒකට කියන්නේ ඡන්ද 5000 කියලා. මොකද මේ 5000 දෙන්නේ ඡන්දයේ උදෙසා. ඇයි අපිට බැරි? මේ සහනේද? මිත්‍රවරුනි, ඉම්රාන් ඛාන් අගමැතිතුමා පකිස්තානයේ පහුගිය දවසක කියනවා තමන්ගේ ජනතාව ඉදිරියට ඇවිල්ලා දකුණු ආසියාවේ අඩුවෙන්ම තෙල් මිල තියෙන රට පකිස්තානයේ. බොහොම ආඩම්බරෙන් කියනවා. ජනතාවත් ඔල්වරසන් දෙනවා. ඒ සතුට අපේ රටේ. අපේ රටේ අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්නේ. හොඳයිනේ. නොවැම්බර් 16 වෙනිදා ඕකනේ කරගත්තේ. අවුරුද්දකට තෙල් මිල වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඉම්රාන් ඛාන්ට පුළුවන් නම් පකිස්තානයේ ඒ සහනය දෙන්න. තෙල් මිල අඩුවීමත් සමග රටේ මිල අඩු කරන්න. ඇයි අපිට බැරි? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ගැටලුව? මම කියන්නම් තමුන්නාන්සලාට. දැන් තියෙන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. මනුෂ්‍යත්වයේ නොදන්න ආණ්ඩුවක්. මිනිස්යන්ගේ හදවතේ කැකෑරෙන දුක කඳුළු වේදනාව නොදැනෙන ආණ්ඩුවක්. නොවැම්බර් 16 වෙනිදාට ඔය එක එක්කෙනාට කතර ගහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් චෙක් කරන්න තිබ්බේ අර ජනතාවගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව තේරෙන ඒ පුරුද්දේ ගතිය තිබුණද නැද්ද කියලා. දැන් අද දවසේ මට මොනවද කරන්න බැරි? එළවලු පෙට්ටියක්ම ගෙනල්ලා මේක උඩ පෙන්න පෙන්න මට අහන්න පුළුවන්. සුබද, සැපද, සතුටුද, සන්තෝෂද? අපි ඒව කරන්නේ නැහැනේ. ඒ තරම් සරල නැහැනේ. ඒ නාඩගම් අපි නටන්න නැහැ. හැබැයි මතක තියාගන්න මේ දේශපාලනේ ජනතාවගේ දුක දැනෙන නහරේ හරියට වැඩ කරන්නට ඕන. මම හිතන්නේ දේශපාලනට එන්නේ ඉස්සෙල්ලා මේ නහරේ වැඩ කරනවද නැද්ද කියලා චෙක් කරලාම ආවොත් තමයි හොඳ. මිනිස්සුන්ගේ දුක තේරෙන්නට ඕන. මිනිස්සුන්ගේ දුක දැනෙන්නට ඕන. මේ රටේ ජනතාවට හයියක් ලබා දෙන්නට. තමුන්නාසලට කියන්න කැමති කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරලා අපි රට දැය දේශය වෙනුවෙන් ජනතාවගේ උන්නතිය තකා අපිට වැඩ කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක අපේ කණ්ඩායම බොහොම හොඳ කණ්ඩායමක්. අපේ කණ්ඩායමේ බැංකු හුරු නැහැ. අපේ කණ්ඩායමේ
ජාතික ආරක්ෂාවට තුන්වෙනි තැන දුන්නු කට්ටිය නැහැ. අපි ඉන්න හොඳ ජව සම්පන්න කලපුරුද්ද දැකපුරුද්ද පළපුරුද්ද තරුණ ජේෂ්ඨ මේ හැම කොට්ටාසයක්ම ඉන්නවා. අපේ පක්ෂය තුල අපේ සංධානය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. මට ඕන ඕන විදිහට මම වැඩ කරන්නේ හැමෝමත් එක්ක සාකච්ඡා කරලා අපි කටයුතු කරන්නේ. මම හිතන්නේ කාවින්ද ජයවර්ධන අපේ මැතිතුමාටත් ඒ අත්දැකීම මේ පහුගිය කාලේ දැකලා තියෙනවා. හැමෝත් එක්කම කතා කරලා සාකච්ඡා කරලා තමයි වැඩ කටයුතු කරන්නේ. නායකයෝ කියලා මහන්තත්ත කමට උද්දච්ච කමට අපි වැඩ කරන්නේ නැහැ. අපි බොහොම නිහතමානී. මේ රටට අවශ්‍ය මනුස්සකම රජේන ආණ්ඩුවක්. මං තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා ජනතාවගේ ආශිර්වාදයෙන් ඒ ආණ්ඩුව අපි පස්වෙනි දඩ බිහි කරනවා බිහි කරනවාමයි. එපමණක් නොවේ මං ඔබතුමාලාට කියන්න කැමතියි අනිවාර්යෙන්ම සිරිකොත වගකීමක් අපි බාර ගන්න. ඒක ගැන බය වෙන්න එපා. මේ කාවින්ද ජයවර්ධන මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්. එතුමා තරුණෙක් හැටියට බලාගෙන හිටියා මේ නටපු නාඩගම්. එතුමා සාක්ෂිදරයි. එක දවසක රැස්වීමට එන්නේ කියනවා. රා එක දෙක වෙනකන් කතා කරනවා. තීන්දුව ගන්නෙ නැහැ. ආපහු තව දවස් දෙකකින් එන්නේ කියලා. ඕහොම රස්තියාදු වෙවි රස්තියාදු වෙවි. මේ ඒ කාලේ අපිට ගත කරන්න තිබුණා රට වටේම ගිහිල්ලා පොදු ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න යම් කිසි වැඩ කොටසක් කරන්න තිබ්බා. ඒ මොනවාක්වත් කරන්න බැරි වුණා. හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගයේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අනුමත කරපු දෙයක්. ජනවාරි 30 වෙනිදා තිබුණා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්. මමත් සහභාගී වුණේ නැහැ. ඒ රැස්වීමේ මේ මම නෙමෙයි කිව්වේ. ඡන්දෙ ඉල්ලන්න ඕනේ සන්දානකින් කිව්වා. සන්දානයේ නායකයා සජිත් කිව්වා. අගමැති අපේක්ෂකයාත් සජිත් කිව්වා. ඒ විතරක් නෙමෙයි නාමයෝජනා මණ්ඩලයේ සභාපතිත් සජිත්. ඊට පස්සේ කිව්වා සජිත් ඒ මදි ඔයා මහලේකම් කෙනෙකුත් පත් කරගන්න ඕනේ කියලා කිව්වා. පත් කරගත්තු මහලේකම් තුමා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් අනුමත කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් අනුමත කරා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. මේ ඔක්කොම කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රුචියට අනුකූල කැමැත්තට අනුකූල. හැබැයි ඉතින් පොඩ්ඩක් වැඩේ කරගෙන යනකොට වැඩ කටයුතු කඩා කප්පල් කෙරුවා. ඒ කෙසේ වෙතත් කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. බය නැතුව නමුන්නාන්සලා දුරකථනයේ දිනවන්න අපේ කණ්ඩායම දිනවන්න මං ඉඳුරාම පොරොන්දු වෙනවා. අනිවාර්යෙන්ම සිරිකොත වගකීම බාර ගන්නවාමයි. මම බය නැතුව ඒක කියන්නේ මොකද? ජන බලයේ තියෙන්නේ මෙතන. ජන බලයේ මෙතන තියෙන්නේ. ඔය අනිත් ඒවා ඇති එතන. මම මේව ගැන වැඩි විග්‍රහ කරන්න යන්නේ අවශ්‍ය නැහැ. මොකද අපේ ප්‍රධානතම අරමුණ තමයි මේ පවතින රජය ජනතාවට සිදු කරන මේ හානිය. ඒ හානියෙන් අපි අපේ රට බේර ගන්නට ඕන. දැන් බලන්න මිත්‍රවරුනි මේ මොකද්ද කියලා නේද? මේ දුරදක්නා නායකත්වය, පරිණත නායකත්වය, බුද්ධිමත් නායකත්වය. ඔය නායකයෝ ඔක්කොම ඉන්නවා පාර්ලිමේන්තුවේ. මේ කොරෝනාව දැක්කේ නැහැ නේ කවුරු? 225න් ජනවාරි 24 වෙනිදායි පෙබරවාරි 5 වෙනිදායි මමයි කිව්වේ කොරෝනා අවධානය ගැන. මම කිව්වේ මගේ සමගි ජන බලවේගයේ කණ්ඩායම වෙනුවෙන්. කෝය මේ මොනද තුන්කල් දකින්න නායකත්වය කවුද? මේව පෙන්නුන්නේ නැහනේ. එක වචනයක් කතා කරේ නැහැ. මේව පෙන්නලා දෙනකොට හැබැයි උසුළු විසුළු කරා. hina වුණා. දැන් මේ හැමෝටම අනිවාර්ය කරලා තියනනේ මේ මුව ආවරණ පාවිච්චි කරන්න. ඉතින් මම කිව්වා N95, N100, N110 හොඳම ප්‍රමිතියේ මුව ආවරණ ටික ස්ටොක් කරලා තියාගෙන
අපි නොමිලේ ජනතාවට බෙදා දෙමු කියලා. මොන වාවරණ වැඩක් නැහැ කිව්වා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමීමයි කිව්වේ. ඇයි එහෙම කරේ? ඒගොල්ලන්ට හදිසියක් කලබලයක් තිබුණා ඉක්මනින් මැතිවරණය තියලා තුනෙන් දෙකක් ගන්න. තුනෙන් දෙක තමයි ඔළුවේ තිබුණේ. අපි ජනවාරියේ සුදුසු පීවර ගත්තා. මේ වගේ ආර්ථික හානියක් සිදු වෙන්නේ නැහැ අපේ රටට. ඉතින් මිත්‍රවරුනි කලබල වෙන්න එපා. අපිට තියෙන හොඳ සැලැස්. හොඳ සැලැස්මක් තිබෙනවා. හොඳ වැඩපිළිවෙලක් තිබෙනවා. ජනතාව ගොඩ ගන්න වැඩපිළිවෙලක්. ජනතාව සුරකින්න වැඩපිළිවෙලක්. ජනතාව දියුණු කරන වැඩපිළිවෙලක්. අපි උතුම් නිර්මල සුපිරිසිදු බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් මේ රටේ සෙසු ආගම් සෙසු ජාතීන් ඒ සියලු දෙනාම එක්සේසත් කරමින් ධනාත්මක දේශීයත්වය ධනාත්මක දේශහිතයිසිත්වය ජාතිකත්වය අපි ක්‍රියාත්මක ලැජ්ජයි කියන්නේ මේ කොරෝනා වස්සේ ಜಾති ભેද ගෙනාවේ ලකුණු දමා ගන්න අන්තිම නිඳිතයි පහත් දේශපාලනය හොඳට මතක තියාගන්න කිසිම දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ වෙනත් ಜಾතින්ට වෙනත් ආගම් වලට හිරිහැර කරන්න සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් කවදාවත් කිව්වේ නැහැ බෞද්ධයෝ පමණ සුවපත් වෙන්නට ඕනේ කියලා. අද නිර්මල බුදුදහමත් විකෘති කරපු යුගයක්. විකෘති කරලා ಜಾති ભેදය, ಜಾතිවාදය, ආගම් ભેදය, ආගම් වාදය ඇති කරලා අද මේ රට තුල මහා සමාජමය, දේශපාලනමය වෙසණයක් සිදු වෙන මොහොතක මම ඔබතුමාලට කියන්න කැමතියි නිර්මල බෞද්ධ ප්‍රතිපත්ති තුලින් අපි මේ රටේ සියලුම ආගම් සියලුම ජාතීන් සුරකින්න සැබෑ ඒකීය ශ්‍රී ලංකීය රාජ්‍යයක් අපි ස්ථාපනය කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ දෙවිය දීර්ඝව මම කතා කරන්න යන්නේ නැහැ. අපේ කාවින්ද ජයවර්ධන මැතිතුමා ඔබතුමාලට මතක ඇති මේ නොවැම්බර් 16 වෙනිදා අපේ අලුත් රජයේ බිහිවීමත් සමග රටේ ඇති වෙනවා කියුව මහා පුණ්‍යවන්ත යුගය රටේ ඇති වෙනවා කියුව ඉතිහාසයේ මේ වගේ සාමය සමෘද්ධිය සෞභාග්‍ය ලෙඩ දුක් නැති වෙනවායි කිව්වා මිනිස් ආයුෂ වැඩි වෙනවායි කිව්වා මහා පින්වන්ත යුගයක් නිර්මාණය වෙනවායි කිව්වා එහෙම කියලාම තමයි අර කතාවක් ගෙතුවේ කැලණිගඟ දෙබෑ කරගෙන නාගරාජෙක් සතුව සර්වඥ ධාතුන් වහන්සේලත් මතු වෙනවයි කියලා. ඒක කියලා සැලසුම් කරා පන්සල ළඟ පොහොට්ටු ටික බෙදන්න. හැබැයි ඉතින් මේ මහා පුණ්‍යවන්ත යුගයක් කිව්වට මේ මාස දෙක තුනක් ගියේ නැමේ හෙන ගහන කොරෝනාව. මිත්‍ර වරුණී අම කියනවා ඒ කරපු ඒ නටපු නාඩගම බෞද්ධහගමට කරපු නිග්‍රහයක් අවමානයක් අපහාසයක් ඒ නිසා හොඳින් මතක තියාගන්න මෙවර ඡන්දෙත් 5 වෙනිදාට තියෙන්නේ පොයේ දවසකුත් එනවා 3 වෙනිදාද කොහෙද දැන් 3 වෙනිදාට මං හිතන්නේ කැලණිගඟ නෙමෙයි මෙදාපාර කළුගඟ ගින්ගඟ නිල්වලාගඟ මහවැලිගඟ මණික්ගඟ දෙබෑ වෙලා මොන හරි මතුවෙයිද දන්නේ නැහැ අර තහනම් කාලේ තුල කරුණා කළා ඒ බොරුවට රැවටිල්ලට කවුරුත් සැලෙන්න එපා මනුෂ්‍යත්වයේ රජේන යුගය අපි බිහි කරමු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අස්සලාමු අලයිකුම් වණක්කම් सामान्य क्रमेय तमाय मैतिवर्ण क्रमेय तुल
බලයලක් නිලධාරියා පමණයි ඉදිරියට එහෙම කවුරුත් හිතන්න එපා බලයලක් නිලධාරීකම් නොලැබුණු අයට අපි මේ සංවර්ධන පදනම් හරහා අපි විශේෂ රාජකාරියක් පවරනවා මේ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ 21 දෙනාම සංවර්ධනයේ ක්‍රියාකාරීව බවට පත් කරනවා ඒ වගේම මම තමුන්නාසලට කියන්න කැමති පස්වෙනිදා ජයග්‍රහණින් පසුව හැම පළාත් පාලන මන්ත්‍රීවරයෙකුටම හැම පළාත් පාලන අපේක්ෂකයෙකුටම හැම පළාත් සභා මන්ත්‍රීවරයෙකුටම හැම පළාත් සභා අපේක්ෂකයෙකුටම හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම හැම පාර්ලිමේන්තු අපේක්ෂකයෙකුටම කොන්ද කෙලින් තියාගෙන ජනතාව අතරට ගිහිල්ලා සංවර්ධනය ක්‍රියාත්මක කිරීම සඳහා අපි උපරිම ප්‍රතිපාදන ලබා දීලා අනිවාර්යෙන්ම මීගමුව පුරවරය මීගමුව කොට්ටාසය අපි දියුණු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි රන්සබදන ජෝටු බබගේ අපි දෙත්තාම ये काले ही ते नत्तो यागे अद ऐ दो में तनिय मयन्ने मन्ने नतुर नत्तो इन्ने मूड गत्ते कियला ओयागे गुरु वटम म किय कु वेलाते तरह वेला जन्न गिया इतना गिया अद वत ऐ हिना नु बन्ने हेतिम पासे दिबाडू काले ओमिसु दिबाडू